සුබ දවසක් හැමෝටම ඔන්න ඉනරස් ප්‍රීමියම් ස්ට්‍රැටජි එකේ අලුත් අප්ඩේට් එක අපි ඊයේ රිලීස් කරා ගොඩක් අය වීඩියෝ එකකින් ඉල්ලලා තිබුණා ඉනරස් සොසයිටි එකේ මොනවද අලුත් ෆීචර්ස් සහ කොහොමද ඒවගෙන් වැඩක් ගන්න කියලා හරි අපි යමු වීඩියෝ එකට කොහොමද අලුත් ෆීචර්ස් වල තත්ත්වය කියලා බලන්න මුලින්ම කරේ මෙන්න මේ තියෙනවා අපේ ඩෑෂ්බෝඩ් එක මොබයිල් යූස් කරන හැමෝම කිව්වා මෙන්න මේ ඩෑෂ්බෝඩ් එක ටිකක් පොඩි කරන්න හරි නැත්තම් පොඩ්ඩක් වෙනස් කරන්න හරි කියලා ඉල්ලීමක් තිබුණා ඒකෙන්ද අපි මුලින්ම කරේ මෙන්න මේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන ඉන්ටර්ෆේස් එක වෙනස් කරන එක අපි ඊට පස්සේ ගෙනාවා මෙන්න මේ වගේ අලුත් ඩෑෂ්බෝඩ් එකක් මෙන්න මේ ඉන්ඩිකේටර් එකෙන් අපේ අලුත් 2.0 අප්ඩේට් එකෙන් මෙන්න මේ වගේ අලුත් ඩෑෂ්බෝඩ් එකක් ගෙනාවා ඔයාලට පේනවා මෙන්න මෙතන 5 මිනිට් 15 මිනිට් 30 මිනිට් වගේ රතු පාට වෙලා කියන්නේ දැනටමත් බෙයාරිස් ට්‍රෙන්ඩ් එකක් ස්ටාර්ට් කරලා තියෙන කියන එක ඒ වගේම පේනවා කොළ පාට ඉලින් පෙන්නනවා බුලිස් ට්‍රෙන්ඩ් එකක් තියෙන කියලා මේ පෙන්වන්නේ සයිඩ් වේ හරි කන්සොලිඩේෂන් හරි යනවා කියලා නම් තමයි මේ ඇෂ් කලර් වලින් පෙන්වන්නේ ඔයාලට පේනද දැනටමත් මේක සයිඩ් වේ යන්නේ බිට්කොයින් එක හරි ඔය ටික තමයි ඩෑෂ්බෝඩ් එකට කියන්න තියෙන්නේ ඊට පස්සේ අපි තව අලුත් ඩෑෂ්බෝඩ් එකක් ඇඩ් කරා මේක නම් අපේ කමියුනිටි එකේ රික්වෙස්ට් එකක් විදිහට තමයි ඇඩ් කරේ එයාලා කිව්වා RSI එක මල්ටි ටයිම් ෆ්‍රේම් කොහොමද වැලියු එකක් විතර බලා ගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි ඕවර්බෝට් ඕවර්සෝල්ඩ් එක. එතකොට මේකේ බුලිෂ් බෑරිස් වගේම මේකෙත් ඕවර්බෝට් ඕවර්සෝල්ඩ් ලෙවල් ඔක්කොම මෙන්න මේකේ ඕවර්බෝට් උනහම රතු පාට විදිහටත් ඕවර්සෝල්ඩ් උනහම කොළ පාට විදිහටත් මේකෙ පෙන්වනවා. එතකොට අලුත් ඩෑෂ්බෝඩ් දෙකක් තියෙනවා ඇවිල්ලා. එතකොට ඔයාලට පුළුවන් ඕවර්බෝට් හරි ඕවර්සෝල්ඩ් හරි උනහම ටග් ගාලා RSI ඉන්ඩිකේටර් එක දාගෙන ඩයිවර්ජන්ස් එකක් එහෙම තියෙනවා නම් ඔයාගේ ටෙක්නිකල් ඇනලයිසිස් යූස් කරලා ට්‍රේඩ් එකකට යන්න. අපි යමු ඊළඟට මොනවද අලුතෙන් ආපු ෆීචර්ස් කියලා බලන්න තව. අපි යන් 1.0 අප්ඩේට් එකට 1.0 අප්ඩේට් එකේ ඔයාලට මතක ඇති මෙන්න මේ ට්‍රේඩ් ප්‍රොබබිලිටි කියලා දෙයක් තිබුණා. අපි අන්නේ ඒක මේකෙදි රිමූව් කරලා තියෙනවා. මොකද මේකෙන් ගොඩක් අය වැරදි අදහස් ප්‍රමාණයක් කරන් තිබිච්ච නිසා අපි මෙන්න මේක රිමූව් කරන්න තීරණය කරා. ඒ වගේම මේ බෑන්ඩ් එකත් මේ බෑන්ඩ් එක ඊළඟ 3.0 අප්ඩේට් එකේදී මීට වඩා හොඳ බෑන්ඩ් එකක් ගේන්න තමයි මෙන්න මේකෙදි මේක අයින් කරන්න හේතුවනේ. හරි. ඊට පස්සේ තියෙනවා මේ POI ලෙවල් ටික. මේ POI ලෙවල් වලදී ඔයාලට ඉන්ඩිකේටර් සෙටින්ග්ස් එකක් තිබෙන්නේ නැහැ කිසිම. මෙන්න මේක අයින් කරන්න සහ ආයෙ දාගන්න හැම කිසිම මේ ඔප්ෂන් එකක් තිබුණේ නැහැ. ඒත් අලුත් අප්ඩේට් එකේදී ඔයාලට මෙන්න මේකෙන් ඔයාලට පුළුවන් ඉන්ඩිකේටර් සෙටින්ග්ස් වලට ගියාම POI ලෙවල් කියන ටික් එක ඔන් කරපුව ගමන් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් POI ලෙවල් ටික. හරි. ඊට පස්සේ ගොඩක් අය අහන ස්ටොප් ලොස් එක. මොකද මේ අපේ ස්ට්‍රැටජි එකේ වැදගත්ම පාට් එක ස්ටොප් ලොස් එක. අපි ඒකට මේ පාර නම තිබ්බා රිස්ක් ගාඩියන් කියලා. ඉතින් ඔයාලට පේන ඇති ඒක ඒ විදිහටම තියෙනවා. හැබැයි අපි වෙනමම කලර් තීම් එකක් ඇප්ලයි කරා මේ ඉන්ඩිකේටර් සෙටින්ග්ස් වලට සහ ඉන්ඩිකේටර් කස්ටමයිසේෂන් වලදී. මොකද ගොඩක් අයට ප්‍රශ්නයක් තිබුණා අර බුලිස් පීඔය එක කොළ පාටයි බෙයරිස් පීඔය එක රතු පාටයි. හැබැයි මේ ස්මාර්ට් ට්‍රෙන්ඩ් එස්එල් එක මේ තිබ්බේ අලු මේ රතු පාටයි නිල් පාටයි. එතකොට එයාලට පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා කිව්වා. ඒක හින්දා අපි කෙලින්ම බුලිස් පීඔය එකයි කොළ පාට බෑන්ඩ් එකක් සහ බෙයරිස් පීඔය එක පර්පල්. එතකොට බෙයරිස් ට්‍රෙන්ඩ් එක පර්පල් විදිහට මාරු කරලා තිනවා. එතකොට ලේසි ඔයාලට මේක ඩෙන්ටිෆයි කරගන්න. එතකොට අන්නේ ඒකෙදි මෙතන පොඩි වෙනසක් අපි කරලා තිනවා. ඒ වගේම අලුත් ෆීචර් එකක් තියෙනවා සුප්‍රීම් ට්‍රෙන්ඩ් කියලා. මෙන්න මේ සුප්‍රීම් ට්‍රෙන්ඩ් එකෙන් පුළුවන් ඔයාලට ට්‍රේඩ් එකකින් උපරිම ප්‍රොෆිට් එකකට යන්න. හරි. ඒ කොහොමද කියලා මම පෙන්නන්නම්. මෙන්න මෙහෙම ඔයාලා ඉගෙනගත්ත දේවල් වලින් අපි යනවා 30 මිනිට් චාට් එකට බිට්කොයින් වල. මේ ඔක්කොම බැක් ටෙස්ට් කරලා තියෙන සම්පූර්ණයෙන්ම අපි බැක් ටෙස්ට් කරලා තමයි මේ ඔක්කොම රිසල්ට් ඔයාලට ගේන්නේ. සුප්‍රීම් ට්‍රෙන්ඩ් ෆීචර් එකේදී මෙන්න මෙතනින් ඔයාලට පේන ඇති මේ මෙන්න මේක රීටෙස්ට් කරලා තිනවා. ඔයාලගේ අපි POI ස්කැල්පින් ස්ට්‍රැටජි එකේදී මෙන්න මෙහෙම රීටෙස්ට් කරලා තිනවා. මෙන්න මේකෙන් උපරිම ප්‍රොෆිට් ගන්න පුළුවන් ඔයාලට කොහොමද? මෙන්න මේ බෑන්ඩ් එක කලර් චේන්ජ් වුණාන් පස්සේ එක්සිට් වෙන්න. ඒ විදිහට තමයි මේ පාර අලුත් අප්ඩේට් එකෙන් වෙන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මේකේ කලර් චේන්ජ් වුණාම මාකට් එකෙන් එක්සිට් වෙන්න. ඊට කලින් ඔයාලට පුළුවන් බෙයරිස් POI එකක් තියෙනවා නම් ඒකෙන් ප්‍රොෆිට් එකක් බුක් කරලා ට්‍රේඩ් එක රන් කරගෙන යන්න. ඒ විදිහට තමයි මේ පාර හදලා තියෙන්නේ. මම ආයි කියන්නම් මේ කොහොමද එන්නේ කියලා. මාකට් එක රීටෙස් වෙනවා. අපේ මේ බෑන්ඩ් එකට යටින් ස්ටොප් ලොස් තියෙනවා. පළවෙනි ප්‍රොෆිට් ටාගට් එක වෙන්නේ අපේ බෙයරිස් POI එකක් බයි එකක් ගනිද්දී. එහෙම වුණාන් පස්සේ ඔයාලට පුළුවන් ප්‍රොෆිට් එකක් බුක් කරගන්න බෙයරිස් POI එක ටැප් වුණාම. ඊටු ටික පුළුවන් ඔයාලට මෙන්න මේ සුප්‍රීම් ට්‍රෙන්ඩ් එක
කලර් චේන්ජ් වෙලා නැත්තම් මෙන්න මේ වගේ වට පුළුවන් අන්න ඒක පොඩි පොසිෂන් එකක් විතර හෝල්ඩ් කරගෙන දිගටම මෙන්න මේ වගේ ප්‍රොෆිට් එකකට යන්න. අපි මේක බැක් ටෙස්ට් කරා. මෙන්න තියෙනවා මේ වගේ ප්‍රූෆ්. ඔන්න තියෙනවා මෙන්න මේ වගේ ගේන් එකකට අපි ගියා. Bitcoin එකේ විතර නේ අපි ගියා ඊළඟට ARK coin එකෙත්. ARK coin එකෙත් මෙන්න මේ buy එක අපි මේ විදිහටම ඇල්ලුවා. ඔයාලට පේනවා ඇති supreme trend එකයි bearish POI sorry bullish POI එකයි smart trend SL එකයි ඔක්කොම එකට set වෙලා තිනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ gain එකකට අපි ගියා. දැනටමත් පේනවා ඇති මේ 0.92 වල තමයි අපිට 2000 ගණක් තියෙන්නේ. තාම live PN එක. තාම අපි පොඩි උකරසක් මේ කරන්න යනවා. එතකොට මෙතන තියෙනවා දැනටමත් යන්නේ 0.96. එතකොට දැන් දැනටමත් මම හිතන්නේ අපේ තියෙනවා 2200ක් 2100ක් විතර කෙට්ටු වෙන්න ප්‍රොෆිට් එකක් තියෙනවා මේකෙන්. ඉතින් මේ වගේ ඔයාලට පුළුවන් මෙන්න මේ ෆීචර් එකෙන් සම්පූර්ණ ප්‍රොෆිට් එකක් ඔයාලා රන් කරන ට්‍රේඩ් එකකින් ගන්න. අපේ ඊළඟ ෆීචර් එක වෙන්නේ මේ මෙන්න මේ ට්‍රෙන්ඩ් ෂිෆ්ට් වෝන් කියන එක. ඒ කියන්නේ පොඩි සංඥාවක් දෙනවා මොකක් හරි වෙනසක් වෙන්න පුළුවන් නම්. දැන් මෙන්න මෙතන මේ ඒරියා එකේ මෙන්න මේක ඔයාලා මෙන්න මේ විදිහට අන්ටික් කරලා තිබ්බොත් මෙතන මෙන්න මේක නැති වෙලා යනවා. මෙන්න මෙතනින් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් ආ මෙන්න මේ ඒරියා එකෙන් ට්‍රෙන්ඩ් එක ෂිෆ්ට් වෙන්න පුළුවන් කියන එක. අර ට්‍රේඩ් ප්‍රොබබිලිටි එක අයින් කරන්න හේතුනේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මේකෙන් පුළුවන් ඔයාලට ට්‍රෙන්ඩ් එක ෂිෆ්ට් වෙනවද නැද්ද නැත්නම් ඒ ඒරියා එක කොහොමද කියලා ඔයාලටම බලාගෙන ඉන්න. හරි. ඊළඟට තියෙනවා මාකට් කී ලෙවල් ටික. කලින් මාකට් කී ලෙවල් අප්ඩේට් එකේ තිබිච්ච විදිහටම මාකට් කී ලෙවල් ටිකේ විදිහටම තියෙනවා. මේකත් අපේ කමියුනිටි එකෙන් රික්වෙස්ට් කරපු හින්දා තමයි මේකට අප්ඩේට් එකක් විදිහට අද තමයි මේක දැම්මේ. ඉතින් මේ ටික ඔක්කොම ඔයාලට යූස් කරන්න පුළුවන් monthly access එකක් විදිහට අපේ innerracers.com වෙබ්සයිට් එකට ගිහිල්ලා පේමන්ට් එකක් කරලා ගන්න පුළුවන්. නැත්නම් ස්ටුඩන්ට්ලාට නම් දැනට අලුතෙන් රෙජිස්ටර් වෙන එක්කෙනෙකුට මාස 3ක් වගේ ලිමිටඩ් ඇක්සස් එකක් හම්බෙනවා. ඊට පස්සේ ඔයාලට 60% ඕෆ් එකක් හම්බෙනවා. අපේ ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි නම් ඔයාට පුළුවන් අපේ වෙබ්සයිට් එක innerracers.com ගිහිල්ලා IR indicator section එකට ගියාම මෙන්න මෙතනට ගිහිල්ලා $20 වලට monthly payment එකක් කරලා indicator access එකක් ගන්න. මෙන්න මේ Binance Pay ID එකට විතරක් අනිවාර්යෙන් pay කරන්න. ඒ වගේම මතක ඇතුව හරියටම trading view username එක දෙන්න. හරි. මේක තමයි ඔයාලට දෙන්න තිබිච්ච update එක. එහෙනම් හැමෝටම සුබ දවසක්. Happy trading.